සාගර නිවස දෙසට ගියේ බඩගින්න නිසාම නොවේ. ඒ තරම් පාළුව දැනුන නිසායි. ඔහු කාර්යාලය ළඟින් වැටුණු අඩිපාරේ ගොස් කුසිය පැත්තේ නිවසට ආවේ. ප්‍රේමා උන්නේ කෑම පිසමිනි. ආ, ඒ පැත්ත පාළුයි නේද මල්ලි? කොල්ලාගේ මූණ දැක ප්‍රේමාසේ මීට් බෝල්ස් කරිය හැඳිගාමිනි. එහෙම නෑ අක්කේ, මං නිකන් ආවේ. කොල්ලාගේ ස්විටරේ ඇදගෙන මුන්නේ. දැන් මේ දැකිය යුත්තේ ඇයේ. ස්විටර් එක මල්ලිට තමයි ලස්සන. අපරාදී බේබි හොඳ එකක් දීලා තියෙන්නේ. දීලා තියෙන්නේ හොඳ එකක් නම් තමයි ප්‍රේමා කීවායේ. වැඩක් තියෙනවා නම් දෙන්නක්කි මං කරලා දෙන්නම්. මෙන්න වැඩ කුස්සිය වැඩට දාවේ. ඔන්න උතනින් වාඩි වෙලා ඉන්න. අනේ එහෙම හිතන්න එපා. අපි කන බොන දෙන්නේ. එහෙම හිතන කොල්ලෝ අඩුවේ. අක්කේ මේ කැරඩ්ලික් සේම තියලා තියෙන්නේ කපන්නද? ඔව් මල්ලි, නූඩ්ස් වලට. මං කපන්නද? අනේ මට පුළුවන්. කොල්ල පිහියතරගෙන සුවිර්යාත වැලමිට දක්වා උඩට ඔසවා ගත්තේ. හොඳට කපනවානේ. ටිකක් විතර ප්‍රැක්ටිස්. ඕවෙනියා ඉන්නේ කලාතුරකිනේ. ෂා, ප්‍රේමට හොඳ ඇසිස්ටන්ට් කෙනෙක් ලැබිලා තියෙන්නේ. දයාසිරි මාතා කුස්සීටම් පැමිණ කීවේ. සාගර උදෙස බැලුවේ ගෞරව මුසු සිනාවකිනේ. එපා කියද්දි ඔය කරන්නේ ලොකු මහත්තයා. අපි කන බොන දෙන්නේ පුතා. අක්කට උදව් කරනවා කියලා හිතලා උදව් කරන්න. පුදුමේ මොහොතකට කලින් සාගර කීවේද මේ කතාව මේ. ප්‍රේමා මොනවද ප්‍රේමා හදලා තියෙන්නේ? ඕ ඇනේ කටගැස්මක් බව ප්‍රේමා දනි. මං හදලා සාගර මල්ලි අතේ එවන්නම් ලොකු මහත්තයා. ඒක හොඳයි. දයාසිරි මහතාගේ කොල්ලා එළවලු ගමන දෙස තවත්තරක් බලාය. කොල්ලා තුල හොඳ ගුණාංග රසක් ඇති බව දයාසිරි මහතාට සිතුනි. සීතල වැඩි වුණාම බ්‍රැන්ඩි චුට්ටක් බොනවා. ඒකයි ඔය බයිට් ගන්නෙ. ප්‍රේමා කීවාය. මල්ලිත් බොනවද? මම එහෙම බොන්නේ නැහැ. එහෙනම් කොහොමද බොන්නේ? කොල්ල සිනසුනේ. සාගර දිගට හීනියට කැරට් කපාගෙන ගියේ. කෙල්ලගේ සින්දුවත් පාවන් බිම වැහෙන හඬත් ආවේ එකම විටේ. ඇයි මේ සින්දු කියාගෙන කුස්සියට ඉන්නේ සාගරේ බව නොදැනේ. සපු ඇතුළෙද්දී කියාගෙන ආවේ ওই පද ටිකේ. සාගරව ඇදැකේ කුස්සින් භාගයකුත් ආපසුවේ. එහිමෝ කෙල්ලගේ මුව ගොළු විය. ඇගේ net ගියේ වැඳුන් තමගේ ප්‍රියතම දම්පැහැක ස්විටරේ වෙතේ. සාගර කැරට් කැපීම නවතා පියේද අල්ලාගෙන සිනාසෙන්ට වෙර දැරුවේ. පියක් දික් කරගෙන hina වෙන්නේ නිකන් ටෙනිසන් කුරේ වගේ. ආවෙන් ආවෙ නැ මේ වගේ පිස්සෙක්. සපු ඕව ගණන් නොගන්නා බව පෙන්වමින් ප්‍රේමා හදමින් උන් මස්කරේට එබුණායි. ප්‍රේමා කෙල්ලගේ මූණ බැලුවායි. පසු ඔලෝ ටිකක් එහාට මෙහාට කර සාගර දෙස බැලුවායි. කොල්ලා හිටිගත් ගමන් නැ. මන්නම් හිතන්නේ ගෑනු ළමයිගේ රස්නියවත් ඇදිලා නැ. එච්චරටම කොල්ලගේ මූණ අහිංසක පාටයි. ප්‍රේමසිතිය මස්වදර තක්කාලි ටික දමමනි. ඇයි තක්කාලි පස්සේ දාන්නේ? සපු ඇසේ දෑත් බැඳගෙන. ඈඳ උන්නේ බටර් පැහැක ස්විටරේකුත් දිග තැඹිලි පාට සායකුත්ය. ඒත් සීතලේ. තක්කාලි ගොඩක් හොද්දට දිය වුණාම රහ නැහැ. කෑලි ටිකක් තියෙන්න ඕන නේද? දැන් අරයාද ඔයාගේ ඇසිස්ටන්ට්? කෙල්ල ඇසේ රහසින් මෙනි. ප්‍රේමා බැලී සාගර දෙසේ. ඌ හිටගෙනම කැරට් කපයි. මං කියලා නෙමේ බේබි. ප්‍රේමාද රහසින් කීවායි. ප්‍රේමා බේබි චුට්ටකට එන්න කෑම කාමරේට. ඉවරනම් කෙල්ල කතා කළේ වෙනස්ම හනගිනි. ඇයි මේ යන්නේ කොල්ලාගෙන මොනව හෝ කියන්නද? ඔහුගේ හිත රිදවන දෙයක් ඕත් කොල්ලා පවුයයි ප්‍රේමාට සිතුනි. ඒත් ප්‍රේමා එය පසුපස කෑම කාමරේට ගියාය. ඇයි බේබි? නෑ ප්‍රේමා, මගේ මේ පැත්තම රිදෙනවා දැවිල්ලත් වගේ. කෙල්ල කිවි යටිබඩ පෙන්නාය. ප්‍රේමාගේ පපුව උණු වීගෙන ගියේ. කෙල්ල ලෙඩක් කියන්නේ කලාතුරකින්. අනේ අසනීප හැදෙන්නද? නෑ ඒකට තව දවස් තියෙනවා. එහෙම වේදනාවකුත් නෙමෙයි. ඇතුළි රිදෙනවා ප්‍රේමා. චූ දානකොට දැවිල්ලයි වගේද? ඉවසන්න බෑ. මූත්‍ර දැවිල්ලක් වෙන්නේ නැති. මං ඉක්මනට දොනන් ටිකක් හදන්නම්. වතුර ටිකක් වැඩිපුර බොමු වේවි. හෙට මං ගිහින් පොල් පලා ටිකක් නිරමුල්ලියේ ටිකක් අරන් දෙන්නම්. තම්බල බොද්දි මූත්‍ර දැවිල්ල අඩු වෙනවා. ගිහින් ටික කැලවෙන්න මං අරන් ඉන්නම්. කොහොමත් කෙල්ලන්ට ඔය හරිය ප්‍රශ්න වැඩි. බොහෝ වේදනාවන් විවාහය සමග අඩු වී යයි. කෙල්ලට තාම විශ්සේ. ඔය කාලෙදී ඇගේ බොහෝ දේ වෙනස් වෙයි. ප්‍රේමා අලුත් දොඩංගෙඩියක් ගෙන මිරිකන්නට ගත්තාය. සාගර හිස බිමට බර කරගෙනම කැරට් කපයි.
ඌටයි කිව්වේ හොඳින් මැසුණි. ඒ අමාරු ඉස්සර තාතාටත් තිබුණි. මූත්‍රා අමාරු බලා ඉන්නට හොඳ නැත. සාගරට ඇගෙන දුක සිතුණි. එහෙත් ඒ අසවුන් වගක් කියන්නේ කෙසේද? එහෙත් ඇයි ඉන්නේ වේදනාවෙනි. ලෙඩේට සාහනියක් දෙන දැනත් එහෙම බලා සිටීම හොඳ නැත. අක්කේ සාගර කතා කළේ සෙමිනි. දොඩංගෙඩි මිරිකිමින් උන් ප්‍රේමා බැලුවාය. මල්ලි අනේ අක්කේ මොනවත් හිතන්න එපා. මේ ඇයි මල්ලි? නෑ අපේ මිස් කියපු දේ මට ඇහුණා. මිස්ටර් මූත්‍රා මාරුවක් නේද? ඕවැනි විනීත කොල්ලෙක් සමග කෙල්ලගේ අසනීපක් ගැන කතා කළාට වරදක් නැත. විනාශය ඒ කෙල්ලට ඇහුණොත් ඒකනේ මල්ලි. කෙල්ලන්ට ඉතින් එහෙමනේ. ඔයාලට මේ මොන ප්‍රශ්නත් නෑ. නෑ අක්කේ ඔය දොඩන් දෙන්න එපා. දීලා වැඩක් නෑ. එහෙනම් ප්‍රේමා සුසුමක් කියලා ඇසුවාය. ගෙදරාකි පිපිඤ්ඤා තියේද? ඕ මල්ලි. පොඩි ගෙඩියක් අරගෙන සුද්ධ කරලා අපි බෙන්ඩරේට දාලා බීමක් හදලා දෙමු. පටස් ගාලා චූද ඇවිල්ලා යනවා. කොල්ලා කිව්වේ අහිංසක ලෙසනේ. මූත්‍රා මාරුවලට පිපිඤ්ඤා කැකිරි ගුණ බව ඇදාසා තිබුණි. ඒක හොඳයිද මල්ලි? කියලා වැඩක් නෑ. ඉස්සර අපේ තාතර මූත්‍රා මාරුව තිබ්බා. අම්මා උදේට පිපිඤ්ඤා බීම වීදුරුවක් හදලා දෙනවා. නැත්තම් අනෝද බීම එකක්. කෙල්ල පිපිඤ්ඤා ජූස් බොයිද? කොල්ලා සිනාසුණි මද වෙලාවක් කල්පනා කරේ. ටිකක් අමාරුයි තමා. ඒත් ඒක දෙන්නක්කේ. පිපිඤ්ඤා ස්මේකට මූත්‍රා මාර්ගේ පිරිසු දෙනවලු. දැවිල්ල යනවා. ඔව් පිපිඤ්ඤා සීතලත් එක්කනේ. අපි හදමු. ප්‍රේමාට මේ වෙන දේවල් ගැන පුදුමේ. ඇයට මොනවද සිතේ? ඒත් ඒ කොමද්ද ගියා ඇයටම තේරෙන්නේ නැත. ඇයි සීතකන්නේ තිබූ පිපිඤ්ඤා ගෙඩියක් ගත්තාය. එළලු කපමිමුන් සාගර පැමිණ එයාගේ අතින් ගත්තාය. අක්කා මස් හොද්ද බලන්නකෝ. මම මේක හදන්න හැටි දන්නවා. මං හදලා දෙන්න. පුදුම මේවායි. ප්‍රේමාට හීල්ලෙන්ර ගියේ. ඒ හුස්ම ටික ඇයි පිටකලේ ටිකින් ටිකේ. ඇයි මස් හොද්ද හැදිගාමින් සාගර පිපිඤ්ඤා ගෙඩිය හරි පරිස්සමින් සුද්ධ කරන අයුරු බලා උන්නාය. ඊටත් පසු පිපිඤ්ඤා ගෙඩියේ සෝදාය කුඩා කුඩා කොටස් වලට කැපුවේ. අම්මලා තාත්තලා දරුවන් හැදිවුත්තේ මෙහෙමයි. අහිංසකවයි. එවිට ඒ දරුවන් කොහේ වුණද සුන්දරයි. අපිට ජීවිතේ ලැබුණේ වේස ගෑනු අමාරුවට අදාගෙන විසි කරපු උන්. ඒකයි උන් අපේ ජීවිතෙත් කාලා උන්ගේ ජීවිතෙත් නැති කරගත්තේ. මේ වගේ කොල්ලෙක්ව කෙල්ලෙක්ට ලැබෙන්නේ කලාතුරකින්. ප්‍රේමාසිරි සාගර ගැන උපන් සෙනෙහසකනි. අක්කේ බ්ලෙන්ඩර් එක කොහෙද? අනේ ඔයා ඒක හදන්න දෙන්නේ. මං අක්කට හදලා දෙන්නම්කෝ. ඔව් බ්ලෙන්ඩරේට පිපිඤ්ඤා කැබල් ටික දමා වතුර සුළු ප්‍රමාණයක් දමා ඊට ලුණු කුඩු ටිකක්ද එකතු කර බ්ලෙන්ඩර් කළේය. මෙතන ඉන්නට තිබේ කෙල්ලේ. ඇයට අද මේවා නොකිවත් කවදා හෝ කිව යුතුයි. අක්කේ මට පිරිසුදු පෙරණ එකක් දෙනවද? ප්‍රේමා තී පෙරණේම දුන්නාය. පසු ඇය ඔහු ළඟට මේ බලා උන්නාය. ඔහු පිපිඤ්ඤා ජූස් එක ගානට පෙරා ප්‍රේමා සෝදා දුන් වීදුරට ගත්තාය. ලස්සන ලා කොළපාටක් ඇති බීමක් ආවේය. එකපාර ගුරුස් ගාලා බොන්න කියන්න. බේබිට අමාරු වෙයි. බොද්දි අක්කා සීනි චුට්ටකුත් තරන් යන්න. ප්‍රේමාගේ පපුව දවාගෙන මෙන් ගියේ. මේ කොල්ලා මේ ගෙදරට එන්නට ඇත්තේ දේව නියමයකට අනුව විය යුතුය. අක්ක බොනකන් ළඟටම වෙලා ඉන්න. නැත්තම් නොබීඳි. අපේ බේවි එහෙම තමා. ප්‍රේමාගේ හිත කියන්නට වූයේ මේ ගැන ඇයට කියන්නටය. ඒත් තවම මේ දෙන්න අතර මොකද්ද අවුලක් ඇත. ඒ අවුලට හේතුවක් නැත. ප්‍රේමාටත් පුදුම ඒකයි. යද්දි සපූර්ණී අටිබඩට ගසාගනිමින් අත දමාගෙන තද කරගෙන. ඒ දකිත්ම ප්‍රේමාට දුක සිතුණි. අනේ රත්තරන් ගොඩක් අමාරුද? ටිකක් අමාරුයි ප්‍රේමා. කෙල්ලගේ දැස්ද රතු වී ඇත. ඇයට මෙහෙම අසනීපකෙන්නේ කලාතුරකෙනි. මං ලොකු නෝනට කතා කරන්නද? අම්මා තාත්තා එක්ක ටවමට ගියා. ප්‍රේමා ඇදෙන් ඉඳගෙන කෙල්ලගේ නල්ලද පිළිමැද්දාය. මං මුණවතුර ටිකක් ගෙනත් මෙතන තවන්නද? ප්‍රේමාගේ සාය මද පාරර කරේ අතින් යටිපඩ පිළිමැද්දාය. එහෙම කරනකොට සනීපයි. මා ඉක්මනට උයලා ඇවි තුන් වතුර ගෙනත් තවන්නම්. ආ ඇහි දෑතින්ම පිපිඤ්ඤා ජූස් එක කෙල්ලට දුන්නාය. මේ දොඩන් නෙමේනේ. ඔව් මූත්‍රා අමාරුවට දොඩම් බීලා හරියන්නේ නැහැ. එහෙනම් මේ පිපිඤ්ඤා ජූස් පටගාලා හරියනවා බේබි. ප්‍රේමා බීලා තිනවද? ඔව් ප්‍රේමා බොරුවක් කියවයි. ඇයි ජීවිතේට පිපිඤ්ඤා ජූස් බී නැත? ඒකට අඩු වෙනවද ප්‍රේමා? ෂුවර් බේබි. බීගෙන යන්න. බීලම නැහැ. එහෙම නැහැ. පිටරටවල කට්ටිය ඔය තක්කාලි බීමත් බොන්නේ. මේ අමාරෝ සනීප වෙනවා නම් මං ගොරක බීම හරි බොන්නම් ප්‍රේමා. ප්‍රේමාට කෙල්ල ගැන දුක සිතුණි. ඇත්තටම අමාරුවක් නැත්තම් ඇයි එහෙම කියන්නේ නැත? ඔන්න බොනවා. හා හුස්ම ගන්න නැතුව බොන්න. කෙල්ල සිතුවට වඩා පහසෙන් පිපිඤ්ඤා ජූස් එක බීගෙන ගියාය.
ප්‍රේමා බලවන්නේ කෙල්ලගේ මූණේ. අප්‍රිය හිතුණාද? නෑ ඇපල් ජූස් අගේ ටික. ඔයා කරවල ජූස් හදුවත් ඉතින් රහනේ. ඒත් මේ ජූස් එක ඇදුවේ තමා නොවේ. ඇයට සතුරු ඒකේ. කොල්ලා දක්ෂයේ. ප්‍රේමා පිපිඤ්ඤා ජූස් එක ගෙනවිස් සිටියේ අදනම් මේ ජූස් එක පවා ගන්නට බැරි වී ඇයි සිතාගෙන. ඔහොම ටිකක් ඇලවිලා ඉන්න. මයි මන්ට එන්න යටිබඩ තවන්න. වෙන කෙනෙක් එතන ඇල්ලුවා නම් මට කුචි. එහෙමත් නැහැ. මහත්ය ඔවා අල්ලන කාලට හොඳට ඉඳි. සබු ප්‍රේමාට රැවුවාය. කවුද මහත්යට ඔවා අල්ලන්න දෙන්නේ? මහත්යලා අහලා අල්ලන්නේ නැහැ. කෙල්ල සිනසුනි තුල්පට තද කරගෙන. ඇයට මේ වගේ කතා අහන්නට ආසය. ඇයි පමණක් නොව හැම කෙල්ලෙක්ම ආසය. අර බගමුණ තාම ඉන්නවද කුස්සියේ? අනේ වාට දුක් ඉඳලා බෙහෙත් හදපු කොල්ලට නෝවා මෙහෙම කියන්නේ. ප්‍රේමා සිතුවාය. මේ මල්ලි එළවලු කපනවා. ඔය ඔක්කොම කපටිකන් අහුවෙන්න එපා. පිරිමෙට අහුවෙන්න තරම් මම මෝඩ ගෑනේද්ද බේබි. මේ වගේ පොඩි මල්ලිලා නෙමෙයි සටකපට තිරසන්ව අපේ ජීවිතේ උන්නේ. ප්‍රේමා කියාගේ කෙල්ලගේ හිස දාත ගාගෙන. ඔක්කොටම හොඳේ. ඇහැට පුදුම ඒකේ. අද මල්ලි හිටියනම් මල්ලිටත් ඕව හිතර අල්ලාය. වාසනාවකට අද සපුමල් නෝර හොස්ටල් එකේ. ඔහු ගෙදර ඉන්නේ සිකුරාදාය. ප්‍රේමා කුස්සිරාය සපු කිසිදු අපහසුතාවකින් තොරව පිපිඤ්ඤා ජූස් එක බිව බව කියන්නට. එද්දි කොල්ලා කැරට් අවශ්‍ය ප්‍රමාණයටත් ලීක්ස් අවශ්‍ය ප්‍රමාණයටත් කපා තිබුණි. පසු ඒවා පිළිවෙලට සුදු ප්ලේට් එකකට දමා තිබුණි. අනේ දැන් ඇති මහත්යෝ ඉඳගෙන ඉන්න තේරුණාද? ප්‍රේමා ඇඟිල්ල දිගේ හැර කීවාය. කොල්ලාගෙන් වැඩ ගන්නට ප්‍රේමාට ලෝභය. අක්කේ බේබි අරක බිව්වද? ඒකනේ වැඩි බීගෙන බීගෙන ගියානේ. ඇපල් ජූස් අගේ කිව්වේ. ඒක බිව්ව හැටියට මටත් හිතුණා බොන්න. බිව්වන ඉක්වන්න බේබිට සනීප වෙයි. අක්කා හෙටත් ටිකක් හදලා දෙන්න. හෙට එකත් වාම ඇවිල්ලා හදලා දෙන්නේයි කියනට ප්‍රේමාට සිතුනේ. ඌ හැදූ තරම් රාට ඒක හදන්නට තමාට නොහිකේ ඇයට සිතුනේ.